හෙලෝ ළමයි, එනවද මාත් එක්ක රසට ඉස්ස ටිකක් තෙල් දාගන්න? මුලින්ම මම ලිපෝන් කරලා පෑන් එකක් තියාගන්නවා. පෑන් එක චුට්ටක් රත් වෙගෙන එද්දී මම මේකට බටර් තේ හැන්දක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. බටර් ටික ටිකක් රත් වෙද්දී මම මේකට පිරිසිදු කරගත්ත ඉස්ස ටික එකතු කර ගන්නවා. මෙතනදී මම අරන් තියෙන්නේ පොතු ඔක්කොම ඉවත් කරගත්ත ඉස්සන්. ඊට පස්සේ මේ ඉස්ස ටික මේ බටර් එකේ හොඳට තෙම්පරාදු කර ගන්නවා. පේනව නේද? ඉස්සන්ගේ පාට වෙනස් වෙගෙන එනවා. ඒ වගේ පාට වෙනස් වෙද්දී මම මේකට ඇඩ් කර ගන්නවා සුදු ලුණු පේස්ට්. ගෙදර තියෙන්නේ සුදු ලුණු පේස්ට් එක. ඉතින් මං සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැන්දක ප්‍රමාණයක් මේකට එකතු කර ගන්නවා. සුදු ලුණු මේ තෙලේ බැදෙද්දී හොඳ සුවඳක් එනවා. ඉස්සන්ගේ සුවඳයි මේ සුදු ලුණු වල සුවඳත් එක්ක එකතු වෙලා හරිම සුවඳක් එනවා. ඊට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඔකලංගේ රස අණුව එකතු කර ගන්න. ඊළඟට ගම්බිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ මම මේකට කහ කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. ඊළඟට මේ සියල්ලම හොඳට කලවම් කර ගන්න ඕන. මේ ඉස්සන්ගේ දැවටෙන්න හොඳට මේ ඔක්කොම කලවම් කර ගන්න ඕන. ඊට පස්සේ මම මේකට කපාගත්ත ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම අවු මිරිස් ටිකක්. ඊළඟට මේ ඔක්කොම හොඳට කලවම් කර ගන්න ඕන. දැන් මේ ඔයාලට පේනවනේ ඉස්ස ටික ලස්සනට පැදීගෙන එනවා. ඉතින් මේකට මම කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඔකලංගේ සැරාණුව කැලිමිරිස් එකතු කර ගන්න. ඊට පස්සේ හොඳට හැඳිකා ගන්නත් අමතක කරන්න එපා. ඊළඟට මම මේකට විනාකිරි ටිකක් එකතු කර ගන්නවා. මට මේ වෙලාවේ තියෙන්නේ රයිස් විනික. ඔගලන්ට පොල් විනාකිරි එකතු කර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තක්කලි පොඩියට කපලා එකතු කරගත්තත් රසයි. පොඩක් ඇඹුල් රහක් දෙන්න තමයි අපි මේවා එකතු කරගන්නේ. ඊට පස්සේ හොඳට හැදි ගන්න ඕන. ඔන්න දැන් අපේ ඉස්ස ටික හරේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රසට ලස්සන පාටට ඉස්ස තෙල් දාගන්න.